මෛත්‍රීපාල සිරිසේන. හරි. මෛත්‍රීපාල සිරිසේන කතාවක් කරා කෝටි 10ක වන්දියක් ගෙවන්න කොහොමද මම මම කොටුවේ ඇවිල්ලා බෝ ගහක් යට ටිම්බෙලක්යක් හොලවලා තමයි ඒ වගේ ගාණක් මුදලක් හොයාගන්න වෙන්නේ කියලා. ඉතින් මෙහෙමයි මෛත්‍රීපාල සිරිසේනට අපි කියනවා අපි ලේ ලේ ඇට මස් නහර වලින් හැදිච්ච මිනිස්සු අපිටත් තියෙනවා මේ මානුෂීය හැඟීමක් අපිටත් තියෙනවා අපිටත් නැත්තේ නෑ අපිට ඕනේ මෙහෙමයි අපිට ඇත්ත විතරයි ඕනේ ආ පාස්කු බෝම්බේ කොහොමද උනේ කවුද මේවා ප්ලෑන් කරේ කවුද මේවා කරන්න අඩු බල දුන්නේ කොහොමද මේක උනේ කින්ද මන්ද කියන එක මෛත්‍රීපාල සිරිසේන ඕගොල්ලෝ සුදුනු නෙමෙයි ආ ඕගොල්ලෝ ඇත්ත දන්නවා ඇත්ත දේ දන්නවා ආ මොකද උනේ කියලා ඕගොල්ලෝ දන්නවා ඉතින් තවත් මෙච්චර අවුරුදු ගානක් උඹලා හංගගෙන හිටියා ඉතින් උඹලා හංගගෙන හිටියට පස්සේ මේ වගේ තීන්දුව තීන්ද දෙන එක අහන්න දෙයක් නෙමෙයි තොපිලා ඒ දේවල් ඔප්පු කරා නම් තොපිලා ඒ දේවල් එළියට දැම්මා නම් උඹට ඔය වගේ දඩුවමක් අද ලැබෙන්න විදියක් නැහැ උඹලා ඒ දේවල් හංගගෙන ඉඳලා ඉවරලා තොපිලාගේ සහචරයව රකින්න හදලා ඉවරලා අන්තිමට ඉතින් උඹ ඇත්තට වැරදිකාරයෙක් උඹ වැරදිකාරයෙක් නෙමෙයි කියලා උඹට කොහොමවත් කියන්න බෑ උඹ වැරදිකාරයෙක් මොකද ඒ උඹ එවකට ඉතුරු ජනාධිපති උඹට මේ දේ දැනුම් දුන්නේ නැහැ කියලා ඒ දේවල් එහෙම කියලා වැඩක් නැහැ දැනුම් දෙලකන් ඉන්න ඕනේ නැහැ තමන් ජනාධිපති නම් තමන් රට පිළිබඳව හොයලා බලන්න ඕනේ ආ තමන්ට ආ මෙන්න මේ දේ වෙන්න යනවා අර දේ වෙන්න යනවා කියලා මේ ළඟට ඇවිල්ලා දැනුම් දෙන්න ඕනේ නැහැ කවුරු ඔයා ජනාධිපති නම් ලංකාවේ ජනාධිපති දැනගන්න ඕනේ කොයි ආකාරයෙන් හරි තමන්ගේ වෙනම කට්ටියක් එතෙන්ට දාලිවල හැම දෙයක්ම හොයලා බලන්න තමන් දැනගන්න ඕනේ දැනගන්න නැතුව මේ තමන්ට කියන්න බෑ මේ මේ මෙහෙමයි මම මට මේ දේවල් දැනුවත් කරේ නැ මම දන්නේ නැ මම බබා ඒව කියන්න බෑ මයිචි පාල සිරිසේන 100 හරිද මේක දැනගන්න හරි ඔයාටත් ඔයාට යම් සමාවක් යම් ඒ දෙයක් ඔයා ලබා ගන්න ඕන නම් මොකද ජනතාවගේ හදවත උණු වෙන හදවතක් තියෙන්නේ මොකද පාලකයෝ වගේ තිරිසන් මිනිස්සු ජනතාව අතර නැහැ ජනතාවගේ හැමතිස්සෙම තිබ්බේ ජනතාව ගිල්ලින් විතරයි ජනතාව අවිල්ලුවේ ජනතාව නිරපා ගෝඨාභය නිරපා හරින්න ජනතාව විදියට බැස්ස වගේම දැන් ගෝඨාභය ආතල් එක කැරි කැරි කියන්නේ නමුත් ජනතාව කිසිම හානියක් උන්ට කරනවද නැහැ අදාළ දේ විතරයි කරන්නේ ඒකයි මයිකේට මයිකේ 100ට කියනවා මයිකේ 100 තවත් කටපියාගෙන ඉන්න එපා පාස්කු බෝම්බේ උන ඇත්තම සිදුවීම කවුද මහමොලකරුවෝ කවුද උන ඇත්තම සිදුවීම කින්ද මන්ද කියලා ජනතාවට සහ අධිකරණයට ඉදිරිපත් කරන්න මොකද ඉදිරිපත් කරෝතින් ඔයාව ඔතනින් අපි ගලවන්න සියලු දේ කටයුතු කරනවා මොකද ඔයාව ඔතනින් නිදහස් කරන්න අපි කටයුතු කරනවා අපි ජනතාව විදියට අපිට පුළුවන් මොකද හැම මිනිස්සයම මේකට එකග වෙයි අපිට අවශ්‍ය මහමොලකරුවන් විතරයි අපිට අවශ්‍ය ඒක සංවිධානය කරේ කොහොමද කොයි විදියටද උනේ කියන එක දැනගන්න විතරයි මොකද එදා කල් ඉඳලා අපි සටන් කරේ ඔන්න ඔය දේට තමයි මොකද මම බෞද්ධයෙක් බෞද්ධයෙක් වුණත් බෞද්ධකම කියන එක බෞද්ධයන්ට විතරක් නෙමෙයි මොන ආගමක මුස්ලිම් ආගමේ ක්‍රිස්තියානි ආගමේ කතෝලික ආගමේ මොන ආගමක මොන දේ වුණත් බෞද්ධයෝ එතන කෙලින් හිට ගන්නවා මොකද එතන ඉන්නේ මිනිස්සුයෝ ආගම් බදාගෙන හිටියට හැම එකම මිනිස්සුයෝ මිනිස්සුන්ට යම් කරදරයක් යම් දෙයක් වෙනවා කියන්නේ අනිවාර්යෙන් එතන මිනිස්සුයෝ නැගිටිනවා කියන එක අමතක කරන්න එපා STF එකේ මහතුරුන්ටත් පොලිසියේ මහතුරුන්ටත් කියනවා අහිංසක දරුවන්ට ඊයේ අපි දැක්කා ගහන විදිය දැනගන්න සෝබාදාම වෙනස් සෝබාදාම තමන්ට කැරකිලා එන වෙලාව තමන් දන්නේ නැහැ කියන එක මොකද තමන් ආරක්ෂා කරන්නේ ඉහළ ඉන්නේ පොර තක්කඩි මිනි මරුව ටිකක් තමන් ආරක්ෂා කරන්න ඔය අඳු බැද ගත්තට ඔය අඳු වටිනාකමක් තියනවද කියන එක ඔය ආරක්ෂක අංශවල ඉන්න මහතුරු හොඳට කල්පනා කරන්න මොකද ඕගොල්ලෝගේ ප්‍රධාන අංශවල තියන්නේ ඒ වගේ අර පැත්තටම ඇදෙන ජඩියෝ ටිකක් කියන එක මොකද මේ වලට තමයි උන් ආස කරන්නේ මිනිසුන්ගේ ජීවිත වලට නෙමෙයි මිනිස්සු කොයි විදියට වන්දි ගෙව්වත් උන්ට අදාළයක් නැහැ උන්ට අවශ්‍ය උන්ගේ බලය සහ උන්ගේ ධනය රැක ගන්න විතරයි මොකද අපිට ඒ වලින් අදාළයක් නැහැ මේක අමතක කරන්න එපා අනිවාර්යෙන් සත්‍ය ජය ගන්න එක ජය ගන්නවා ඒක ඔය මොකාටවත් නවත්තන්න බෑ මොකා මොන විදියට නටුවත් නටන්න වෙන්නේ එලිපිට කියන එකත් අමතක කරන්න එපා මොකද උඹලට ඇස් දෙකට පේන්න යම් දේවල් වෙයි තවත් ඉදිරියට තවත් මග ගොඩක් දේවල් එනවා ඒ දේවල් වලින් ඒ දේවලුත් ජනතාව හොඳට ඇස් දෙකට දාගන්න මොකද මේ හැම පක්ෂයකින්ම කැඩිලා ගියපු මන්ත්‍රීවරු ඉන්නවා දැන් එක එක කොටස් බෙදලා ඉන්නවා ඒ වගේම ඒ කොටස් වලට බෙදලා ඉන්න පක්ෂ ගැන හොඳට හිතන්න මොකද උනුත් ඒ හොරුත් එක්ක හිටපු උනුත් ඒ මිනිමරුවත් එක්ක හිටපු උනුත් ඒ ජන දේශපාලකයොත් එක්ක හිටපු ඉතින් එතකොට උන් ඔක්කොම හැම කැඩිලා ඉවරලා අවසානයේ එකට එකතු වෙන එක තමයි උන්ගේ එකම ප්ලෑන් එක ඒ හින්දා මොලෙන් ජීවත් වෙමු
තමන්ට දැන් සහන ලබා දෙයි. සහන ලබා දුන්නොත් ඒ සහන ගන්න. මොකද ඒ සහන ගන්න ඕනේ උන් අපිට ණයයි. අපිට ණය දේවල් අපි ගන්න ඕනේ. ඒ සහන ලබාගෙන ඉවරලා අපි උන්ට මාදිමු. මොකද ඒක තමයි අපේ න්‍යාය. ඒක තමයි අපේ ක්‍රමය. මොකද උන් කරේ වැරදි. උන් මේ වැරදි හදා ගන්න කැමති නැත්තම් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා අපි මේ වැරද්ද කරා. අපි මෙහෙම කරා. ජනතාව ඉස්සරහට ඇවිල්ලා ඉවරලා පිළිගන්න බැරි කොන්ද බන්නේ නැති නායකයෝ මොකටද අපේ ලංකාවට? අපි උන්ව නිරපාරින්න කටයුතු කරමු. අපිට එන අවස්ථාව ඒ අවස්ථාවේදී හරියට තමන්ගේ කතිරේ තමන් හරියට නුවණින් පාවිච්චි කරන්න. එතකොට කිසිම අවුලක් වෙන්නේ නැහැ. රට හරි මාර්ගයට ගෙනියන්න පුළුවන්. මොකද විවස්ථාවලට අත උස්සපු එකෙක්ටවත් මෙතෙක් අවුරුදු 74ක් තිස්සේ විවස්ථාවට අත උස්සපු එකෙක්ටවත් ඡන්දෙ දෙන්න එපා. උන් හැම එකම වැඩිකාරය. මොකද විවස්ථාවලට අතිස්සුවේ අත්හදා බලන්නද? විවස්ථාවට අතිස්සුවේ හොයලා බලලා නෙමේද? මුන් කවුද කින්ද මන්ද කියලා බලලා නෙමේද අතිස්සුවේ? එහෙනම් උනුත් වැඩිකාරයෝ මේ හැම ගෙලාම වැඩිකාරයෝ අලුත් පරම්පරාවට නිව් ජෙනරේෂන් එකට තමන්ගේ කතිරේ භාවිතා කරන්න. මේ ඉන්න එක දේශපාලන පක්ෂයකවත් අපිට අදාළ රට නිවැරදි මාර්ගයට යනවා කියන එක අපිට හිතන්න බෑ. මොකද ඒගොල්ලෝ හැම තිස්සෙම කරේ හොරු රකින එක, මිනිමරුව රකින එක, දූෂිතය රකින එක. මොකද ඒගොල්ලෝගේ බැදීම් අතර ගොඩනැගෙන දේශපාලනයක් ඒගොල්ලෝගේ තියෙන්නේ. ඒ හින්දා බැදීම් කඩල ඉවරලා අපි නව ජවයකින් නව පරම්පරාවක් අපි නිර්මාණය කරමු. රට නිවැරදි මාර්ගයට ගෙනියන්න. ඒක තමයි අපේ හදවතේ චේතනාව. අපිට අවශ්‍ය මේ ලංකාවේ නිවැරදි තැනකට ගෙනියන්න සහ ලෝකේ බලගතුම රටක් කරන්න අපේ ශ්‍රී ලංකාවට පුළුවන්. අපේ ශ්‍රී ලංකාවේ ඉන්න මිනිසුන්ට පුළුවන්. හොඳ නුවණක් තියෙන, හොඳ මොළයක් තියෙන, හොඳ ජනතාවක් අපේ ලංකාව තුළ ඉන්නවා. අපි නිවැරදිව හැදෙමු. අපේ මාතෘභූමිය වෙන්නේ. අපි නිවැරදිව හැදිලි වෙලා අපි ඔය පෞකාරයෝ ප්‍රධාන පෙළේ ඉන්න පෞකාරයෝ පෞපුරව ගන්නවා වගේ අපි ඒ දේවල් කළ යුතු නෑ. අපි අපේ අහිංසක මිනිස්සුන් වෙනුවෙන් අපි උදව් කරමු. අපි අතරේ උදව් කරලි ඉවරලා අපි අතරේ සමගිය හැම දෙයක්ම අපි හදාගමු. අපි ඉදිරි අනාගතයට හරි පාරක් නිර්මාණය කරමු. ඒක තමයි මේ ජෙනරේෂන් එකේ එකම බලාපොරොත්තුව සහ එකම අදිස්ථානය. මොකද රණිත් සීයා ඔයා කොයි විදියට නැටුවත් ඔයාට ඔය නටන්න වෙන්නේ බොහොම සුළු කාලයක්. මොකද තව ගොඩාක් දේවල් මග එනවා. ඒ දේවල් වලත් හොඳ හොඳ දේවල් ගොඩාක් දේවල් එනවා. ඉතින් අපි බලන් ඉමු. අපි බලන් ඉඳලා ඉවරලා අපි ඇත්ත දකිමු. ඇත්ත දැකලා ඉවරලා හරි දේ හරි විදියට කරමු. එතකොට ඔය තියෙන ජහ ජරා ඒ ගස ජරා ගස අපි මුදු මුලින්ම ගලවලා අයින් කරමු. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. අපි රට නිවැරදි මාර්ගයට ගෙනියන්න හැමගෙනම් පෙළ ගැහෙමු. මොකද අපිට පුළුවන්, අපිට බෑ කියලා දෙයක් නැහැ. අපි මේ දේ කරන එක කරනවා. ඒක ඔය මොකාටවත් නවත්තන්න බෑ. මොන ඥානක් අනේ මේ දේවාලවල ඉන්න ඔය මොනක්කටවත් ඒක නවත්තන්න බෑ. මොකද අපේ ගමන හරි ගමනක් නම් අපි යන්නේ හරිම තැනට නම්. ඒ හින්දා ඔය මුකෙට්ටවත් අපිට බාධා කරන්න බෑ. මොකද අපේ ගමන නිවැරදි ගමනක්. සත්‍ය ජයධර්ණී මගේ මාතෘභූමියට මම කුසන් නිමන්ත කරනවා කිව්වොත් කරන එක කරනවා. ඒක තමයි අපේ එකම අදිස්ථානය, එකම අරමුණ. ඒ දේ අනිවාර්යෙන් කරන එක කරනවා. තෙරුවන් සරණයි හැම කෙනාටම.